අරුන් දෙක ඇමතුමා දැන් තමුන්නාන්සලාගේ ආණ්ඩුව පත් වෙලා ජනාධිපති හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වෙලා මේ ආණ්ඩුව අවුරුදු එකහමාරක් වෙනවා මේ අවුරුදු එකහමාරක් වෙලා තව තමුන්නාන්සලා තව කියනවද ලැජ්ජ නැතුව තාම මේවා හොයනවා කියලා තමුන්නාන්සලා වේදිකාවල කිව්වේ ඈ මේකට වග කියන අය සතියෙන් දෙකෙන් අපි හිරේ දානවා කියලා හරිද ඒ පරීක්ෂණ කරනවා කියලා ඒ ඒ දැන් අවුරුදු එකහමාරක් ගත වෙලා තියෙනවා ඒකයි කාදිනමල් කාදිනමල්තුමා තමුන්නාන්ස කියනකොට සතියේ තමුන්නාන්ස ඔප්පු කරන්න සති දෙකෙන් කරනවා වේදිකාවක් වේදිකාවක් ගානේ මේ ගැන කතා කරලා දේශපාලනය කරේ ඒකනේ අද කාදිනල්තුමා තිලියට බැලලා තියෙන්නේ තමුන්නාන්සලා සාධනාර සාධාරණව කරලා තියෙනවා කාදිනල්තුමා වෙලෙට බයිද ඈ තමුන්නාන්සලාගේ ආගමේ නායකතුමා හරිද කාදිනල්තුමාටත් ඉවසීමේ සීමාවක් තියෙනවා කාදිනල්තුමාවත් රැවට්ටුවා ඒකයි යුනේ ඒ එතුමාට දැන් තේරුම් අරගෙන තියෙනවා මේකේ 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 සැකයක් තියෙනවා කියන ඒකයි අවුරුදු මම කියන්නේ අවුරුදු එකමාරක් ගත වෙලා තියෙනවානේ අවුරුදු එකමාර පොල් ගෑවට තමුන්නාන්සලාට මේ මේකේ වැරදි දැන් රිචඩ් බදුරදීන් කිව්වා හරි අපේ ආණ්ඩුවේ හරියට වුන් නැති ඉඳන් තියෙන්නේ අපි වැරද්දි වේ හරිද නෑ ඉතින් මොන මොනවද තව කතා අද තමයි ආසකිනේ පොඩ්ඩක් රසීම තියාගන්න අපි මේ දඩුවන් දෙනවා අනිගාරන්න ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් මේ කටයුත්ත වළක්වා ගන්න බැරි වුණා ඒ ගැන ඉතින් අපි දැන් කීප වතාවක්ම කිව්වනේ ඒක අපි පිළිගන්නවා කියලා ඒක මේ ඒක ප්‍රශ්නේ විසඳුමද අපි කරපු දෙයක් නෙමෙයි හර්ෂණ මන්තෝ ඒක ප්‍රශ්නේ විසඳුමද නෑ ඒක ගැටලුවක් අපිටත් උනේ ප්‍රශ්නේ විසඳුමක් නෑ කියන්නේ ඒක සිදුනා ප්‍රහාරයක් සිදුනා මේ ප්‍රශ්නේ වගකීම බාර ගන්නවා කියන ප්‍රශ්නේ විසඳුමද මේ කටයුත්ත උන්නේ ඒකින්ද ආණ්ඩුව මේ රටේ ජනතාව වෙනස් කරා ඒතොර මේ රටේ ජනතාව ආණ්ඩුව වෙනස් කරාම තමුන්නාන්සලාගෙන් බලාපොරොත්තු වෙනවා මේ 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 අයට නීති ක්‍රියාත්මක වෙයි කියලා මේ මේ කටයුත්ත සිදු වෙයි කියලා සහරාන්ව අපිට තියෙන ගැටලුව පැහැදිලි සහරාන්ව මේ 2015 ට කලින් ආණ්ඩුව තියාගෙන හිටියේ බුද්ධිංශයේ හිටියා මේ අපිනේ මේ කිව්වේ තමුන්නාන්සලාගේ කැබිනට් අමාත්‍යවරයෙක් කිව්වේ ඒක පැහැදිලි කතාවත් අහගෙන ඉඳලා නැහැ හරිද ඒක පැහැදිලි හරි මගේ කතාව මට කරන්න දෙන්න තමුන්නාන්සට මතකද මේ රටේ අවුරුදු ප්‍රස්තවාදී උද්යෝගත්තු මේ කියලා නෑ මම කියන්නේ ඒක නෙමෙයි නෑ ඒක එපා කියන්න පොඩ්ඩක් මගේ කතාව කරද්දී ඔයාගේ කතාව ඔයාගේ කාලෙක කියන්න හරිද මේ 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 පෞගිය 2015 ට කලින් සහරාන් ඇතුළු මේ කණ්ඩායම ඒ ආණ්ඩුවේ බුද්ධිංශත් එක්ක ළඟින්ම ආශ්‍රය කරලා තියනවා කියන එක හැමෝම දන්න කාරණාව. එතකොට මම කිව්ව කාරණා දැන් මම ඉස්සල්ලා කිව්වා මේ ජනාධිපතිවරණයට එක් ජනාධිපතිවරණේ ඉලක්ක කරගෙන අර මේ නාටක ගොඩක් තිබ්බනේ අර බම කිව්වේ එකක නාටකයක් තමයි මේ මේ කුරුණෑගල ડોක්ටර් ශාෆි නාටකය හරිද තවත් එකක් තිබ්බර නාලක සිල්වා අර නාමල් කුමාර නාටකය එතකොට එක එක බලවේග එකතු කරගෙන එක එක ඒවා එක මේ මේ ජාතිවාදී අරගල කරන්න පටන් ගත්තා එතකොට මෙන්න මේ ඔක්කම අර දේශපාලනීකරණයක් වීමක් සිදු වෙලා තියෙනවා කියලා පැහැදිලි මොකද ජනාධිපතිවරණයට පස්සේ මේ එකක්වත් නැතුව ගියා. ඒ ජනාධිපතිවරණයට පස්සේ සමහරක් අය පාර්ලිමේන්තු මැතිවරණයට තරම් කරන්න නාම යෝජනා අරගෙන ගියා. අර 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 ප්‍රහාර වලට මැදිහත් වෙලා හිටපු කණ්ඩායම. හරිසන මට පැහැදිලි කිරීමක් කරන්න දෙනවද? මන්තුමා දැන් ඔයා ඔය නාටක කතාවක් කියනවනේ. දැන් ඔය නාටක සියල්ල රඟ දැක්කුවා කියලා කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩු කාලේනේ. ඔව්. දැන් එතකොට ඇයි ඔබතුමාලට බැරි වුණේ මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන්න? ඇයි ඔබතුමාලට ඇයි එතන ඔබතුමාලා ක්‍රියාමාර්ග නොගත්තේ එහෙනම්? හරි. ඒක නිසා තමයි වැරදුනේ. ඔන්න ඒක. ඇයි නොගත්තේ ක්‍රියාමාර්ග? ඒ අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කරලා ඒ අන්තවාදී ඒ වෙලාවේ ධීරේ දැම්මනේ කට්ටිය. ඒ අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි පැහැදිලිවම කියනවා. නමුත් ඒක උන්නේ නැහැ. ඒක උන්නේ නැහැ. ඒක උන්නේ නැහැ. ඒක උන්නේ නැහැ. ඒක ඒකට රජය වග් කියන්න ඕනේ. ඒ කියන්නේ ඒ නීතිය ඒ මොහොතේදී ක්‍රියාත්මක නොකළ සියලුම දෙනා වග් කියන්න ඕනේ ඔබ කියන්නේ. අනිවාර්යෙන්ම. හැබැයි මෙහෙමයි. මෙහෙමයි.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ඔබේ ආණ්ඩුව තුල කියන යහපාලන ආණ්ඩුව තුල අමාත්‍යවරුන් කිහිප දෙනෙක් කතේ තිබුණා. එතකොට ඒ සියලුම දෙනාවක් කිව යුතුයිද? පැහැදිලිවම හරියට ඒ කටයුත්ත උන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් 2015ට කලින් 2015ට කලින් තමුන්නාන්සේලාගේ රජය තුලින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. ඒතොර රජය වග කියන්න ඕනේ නේද? කොහෙද ඉතින් තමුන්නාන්සේලා අවුරුදු 5ක් තිස්සේ ආණ්ඩුවක් කරලා හොයාගත්තද කියන්නේ? ලසන්ත වික්‍රමතුංග නුවම පාවිච්චි කරා අර පාවිච්චි. අනේ කරුණා කරලා කරුණා කරලා ලසන්ත මම කියන දේ තමයි රජයක් වග කියන්න ඕනේ වගේම තමුන්නාන්සේලාත් එහෙනම් වග කියන්න ඕනේ 2015ට කලින් ලසන්ත වික්‍රමතුංග ප්‍රදීප්පයක් එක්නැලිගොල ඇතුළු ගණනාවක් මාධ්‍ය වේදින් මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහපුවා. ඒ වටත් වග් කියන්න ඕනේ. ඒක අද ජනාධිපතිවරයා නේද ආරක්ෂක ලේකම්වරයා. හරිද? සම්බන්ධෙ මොකද්ද? මොකද්ද කියන්නේ? මේ 2015ට කලින් වෙච්ච දේ 2015ට පස්සේ වෙච්ච දේ දෙකම එකයි කියන එකයි මං කියන්නේ. ඒ කියන්නේ හරි හරි තමුන්නාන්සේලා අවුරුදු කමාරක් මොනවද කරන්නේ? හරි අපිට පහ ඒකයි මං කියන්නේ. අවුරුදු 5 අවුරුදු කමාරද නෙමෙයි. ඒක තමයි මෙන්න මේවා වෙන්නේ නැති එකයි තියෙන ගැටලුව. මෙන්න මේකයි වෙන්නේ වෙන්නේ නැති. මම කියන්නේ අපේ රජය වගකීම බාර ගන්නවා වගේ තමුන්නාන්සේලා කියනවනේ. ඔව්. එහෙනම් 2015ට කලින් ප්‍රදීප් එක්නැලිගොඩ නැතිවීමත් රජය වග කියන්න ඕනේ. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හරිද? ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදීත් එතකොට මේ මෙදිහත්වීමක් පමණයි මට සිද්ධ කරන්න. මේ වගේ ගැටලුවක් තියෙනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ හැම තැනකදීම දේශපාලනේ ගෑවිච්ච තැන්වල තමයි මේ පොලිසියට හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක දේශපාලනේ ගෑවිච්ච තැන්වල ඒක පොලිසියට මේ 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 පාස්කු දිනේදී වෙච්ච ප්‍රහාරයේ දැන් අර චෝදනාවට ලක් කරපු අය මෙතුමන්ලාත් එක්ක ආණ්ඩු කරනවා. ඒකයි අද වෙලා තියෙන්නේ. අද මෙතුමන්ලා කියනවා මේ පාස්කු ප්‍රහාරයේදී මේ පිළිබඳ විමර්ශනයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම තියනවලු. දැන් අම තියනවා නාණ්ඩුවේ කොරස්කාරයක් වෙන්නේ කොහොමද? තමුන්නාන්සේලා තාම තියන් ඉන්නවා නාණ්ඩුවේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේ මේ කණ්ඩායම. තමුන්නාන්සේ මේ එහෙමනම් තමුන්නාන්සේලා පොලිස්වලින් කෙලින් තීන්දුව ගන්නවා. දැන් මේක තියනවා කියලා කියනවා. මේක තියන එක ඔයගේ වෙලාවේදී උත්තර දෙන්න. හරිද? ඒවල දෙන්නේ නැහැ එහෙම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේව චෝදනාවක් එල්ල කරනවා. ඕගොල්ලෝ ඒක පිළිගන්නවා නම් ඇයි ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ? නෑ, තමුන්නාන්සේ දැක්කනද නීතිපතිතුමාත් එක්කලා කතා කරනවා. එතුමා සම්බන්ධ නම් එතුමාට ගන්නෙන්නේ. ඒක නීතිය. කවුද එහෙම නීතිය කියන්නේ? එතුමානේ නීතිපතිතුමා. ඒක වෙන කාරණාවක්. තමුන්නාන්සේලා ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ කොහොමද? මොකද්ද? ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ කොහොමද? ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාර පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මමද? මෛත්‍රීපාල සිරිසේන දෙදාසහයට පෙර ඉඳලා මේ සහරාන්ලගේ ප්‍රශ්න තියෙනවා දිගට. ඒතර මෙතුමලත් ඒ වකින් බාර ගන්නවා 2006 2006 සහරාන් ගෙවල් 117ක් ගින්දර තියෙනවා සුපිවරුන්ගේ. එතකොට ඊළඟට පුස්තකාලයක් සහ තැන් දෙකක් ඉද්දර තියෙනවා. ඒ විශේෂණ මුස්ලිම් ආගමික නායකෙක්ව උස්සගෙන ගිහිල්ලා නැති කරනවා. එතකොට මේ සියලු ප්‍රශ්න තිබුණා. එතන එතන ඉඳලා එයා කරපු වීඩියෝ දර්ශන ඒ වගේම කරපු සාකච්ඡාවල් රැස්වීම් ටික ඒ සියල්ල තිබුණා. ඔව් මම ප්‍රශ්නයක් දෙන්නත්. සුදේව මම මුලිනුත් මගේ කතාවේදී ඇහුවා. මෙතුමන්ලා මේ වනාත විල්ලුව සිද්ධිය වෙනකොට ඔව් මෙතුමන්ලා ආණ්ඩුවේ සිටු මන්ත්‍රීවරු. ඔව් එතකොට විජේදාස රාජපක්ෂ මහත්මයා තමුන්නාන්සේට මතක නම් කිසිම කෙනෙක් එතුමාගේ පැත්තට කතා කරේ නැහැ. මම මට විනාඩියක් දෙන්න. තමුන්නාන්සේලා කවුරුවත් විජේදාස තමුන්නාන්සේ මායි දෙන්න මේ දිස්ත්‍රික්කේ නේ. ඔව්. ඒකට අපි කිසිම කෙනෙක් එතුමා ඒ ප්‍රකාශයත් එක්කලා ඒ වගකීම ගත්ත නැක් ඒ එතුමාගේ පැත්තේ හිටියේ නැහැ. විජේදාස රාජපක්ෂ තමුන්නාන්සේලා අද ඔය කතා කරන කවුරුවත් හිටියේ නැහැ. විජේදාස රාජපක්ෂ මේ කතාව කියන වෙලාවේ ඔබතුමත් අපේ ආණ්ඩුවේ හිටියේ. අන්න වැරදි. අන්න තමුන්නාන්සේ වැරදිච්ච තැන. කොයි අවුරුද්දේද? කොයි මාසෙද කොනේ? තමුන්නාන්සේට පළවෙනිම කතාව කියන්නම්කෝ. ඔව්. කොයි අවුරුද්දේද? නෑ පොඩක් ඉන්න. දැන් තමුන්නාන්සේ දැන් ඔය තමුන්නාන්සේ වුණා. ඕක තමයි ඉස්සලත් උනේ. උතන්ට යන්න එපා.
විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ ප්‍රකාශය කරනකොට මේ මේ ආණ්ඩුව අපි හිටියේ නැහැ තමුන්නාංශන මතක නම් දින 100 දී නෑ නෑ ඔය කතා කරන්න එක ප්‍රශ්නයක් නෙවෙයි අනේ ප්‍රශ්නේ ආණ්ඩුව ඉතින් ඔබතුමා හිටියා ඒ කාලවක වන්නෝ කියන්නේ දින 100 විතරයි තමයි පොඩ්ඩක් ඉන්නකෝ මම උත්තර දෙන්න අපි එතුමා කාලේ ඉතින් කෙටි මට මේ අහපු එකට උත්තරක් දෙන්න දෙන්න හොඳයි කෙටියෙන් කෙටියෙන් අවස්ථාවක දින 100 දී එතුමා කතා කළේ මම දින 100 දී තමුන්නාංශනක ආණ්ඩුව අපිට ගෙනින් නෙමෙයි හොඳයි දින 100න් පස්සේ තමයි අමාත්‍යවරයා ඔව් මම හිටියා තමුන්නාංශල ආණ්ඩුවේ පළවෙනියෙන්ම අයින් වෙච්ච කෙනා මම හරි දින 100න් පස්සේ ඔබතුමා හිටියා නම් මතක තියාගන්න තමුන්නාංශලත් එතකොට අයිතියක් තියෙනවා දින 100න් පස්සේ දින 100දී දින 100න් පස්සේ හොඳක් ඉන්නකෝ දින 100දී අපි ඔක කතා කළා ඉතින් ආ ඉතින් අපිත් කතා කරා අපි වේදිකාවලල්ල කතා කරා අපිත් කතා කරා විජේදාස රාජපක්ෂතුමා ඔක කියද්දි කතා කරා හරිනේ අපි කතා කරේ නෑ හොඳයි අපි දැන් හරි දැන් හරිද තමුන් හරි හරි හරිනේ දැන් අපිත් කතා කරා ඒකයි මං කිව්වේ කතා නොකර හිටපු අයට කිව්වට ගමන්නේ අපි කතා කරව දිගටම දිගටම අපි හැප්පුණා ඔකට ඇතුළෙත් හැප්පුණා අපි එළියෙත් හැප්පුණා අපි හැප්පෙන්නේ නැතු හිටියේ නෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි අරුන්දි ගැමතුමා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වෙනම කාරණාවක් මේ සහරාන් ආපු ගමනේ මේ සහරාන් අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි ඒක ඒද බීද සීද කියන එක තමුන්නාසල හදා ගන්න හැබැයි සහරාන් මේ ආපු ගමන තියනවා දිගින් දිගටම ඒ ඇවිල්ලා සහරාන් මේ ප්‍රහාරයනකම් ඇවිල්ලා මේ බෝම්බ හදන්න නිකන් ඉන්ටර්නෙට් එකෙන් බල්ල බෝම්බ හදන්න පිරුදු වෙන්න බෑ බෝම්බ හදන්න කවුරු හරි උගන්වන්න ඕන ඊළඟට පුපුරන ද්‍රව්‍ය ටික දෙන්න ඕන ආයුධ ටික දෙන්න ඕන සල්ලි දෙන්න ඕන අපි කියන්නේ මේ කවුද ඒ ප්‍රධානියෝ ටික එතකොට ඒකට සම්බන්ධ වුණේ ඉන්දියාවේ කෙනෙක්ද අහන්න ප්‍රශ්නයක් කමන්නේ අහන්නේ දැන් මේ බුද්ධ්‍යාංශ 97 වතාවක් වාර්තා කරා කියලා තිබ්බයි මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එතකොට ඔබතුමා දැන් කියනෝනේ 2006 ඉඳලා සහරාන්ට චෝදනා තිබ්බා කියලා යම් කාරණා සම්බන්ධයෙන් එතකොට ඔබතුමාලා මේ බුද්ධ්‍යාංශ වාර්තා කරද්දී ওই කාරණාව පිළිබඳ විමර්ශනය කරේ නැද්ද විමර්ශනය කළා නම් ඇයි ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළේ නැහැ මෙතුමා අපි පැහැදිලිව දැන් ඔබතුමාට මෙතන පටන් ගද්දිම කිව්වා අපේ කාලේ අපේ හිටපු ආරක්ෂක ඇමතිවරයාගෙන් ඒ අඩුපාඩුව සිද්ධ වුණ නිසා අනිපහාරේ සිද්ධ වුණා. පොලිසිය බාර ඇමතිවරයා කටයුතු කරේ නැද්ද? පොලිසිය බාර ඇමතිවරයාත් ඒ වෙලාවේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමානේ. ඉතින් ඔබතුමාලා ගැමතිවරු හතරක් හිටියානේ පොලිසිය බාරව. ඒ ඊට පස්සේනේ මේ තොරතුරු ටික ආවා කියන්නේ. ඊට පස්සේ තමයි මේ තොරතුරු ප්‍රශ්නේ ආවේ. ඒක ප්‍රහාරයෙන් පස්සේද? ප්‍රහාරයෙන් පස්සේ නෙමෙයි. ප්‍රහාරය සිද්ධ වෙන කහලේ හිටියේ සිද්ධ වෙන කයි. ඔබ අපි කොතරද ඔබතුමාලා ඔබ පාර්ලිමේන්තුවේ හෝ එළිය කතා කරේ. අපේ ආණ්ඩුවේ ඔබතුමාලගේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ අගමැතිවරෙන් අපේ ආණ්ඩුව අගමැතිවරෙක් ඇදිට මාස ගාණක් හිටියනේ ඈ ඇයි ඇයි දින ගානේ ඔයද ඉන්නේ ඔයාලා ඔයාලා මහින්ද රාජපක්ෂ මහත්තයා වයින් කරානේ ඉතින් අයින් කරේ ඉතින් අපේ ආණ්ඩුව ඔයාලා අයින් කරානේ හොරෙන් ආවා එහෙම කතාවක් කාලයක් කරේ ඉතින් මම මේ කියන්නේ සුදේව සුදේව මේකයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ මේකේ අපි දැන් හොයමුකෝ මේ මූලිකයෝ කවුද කියන එක මූලිකව තමුන්නාසලට තද වෙන්න ඕනේ නැහැ නේ මේ මූලිකව හොයන්න කියලා කෑ ගහන්නේ තද වෙන එක නෙමෙයි මූලිකව හොයන්න ඕනේ තමුන්නාසලට ඇයි තරහ යන්නේ මේ මූලිකව ගැන කතා කරද්දී අපිට තරහ කියන්නේ මූලිකව කවුද අපිට වෙන පටු දැනගෙන ඉන්නේ මොන පටු දැනගද නේ තමුන්නාසල මූලිකව කියලා කියන්නේ කවුද දැන් ඔය කියන්නේ ඒක තමයි අපි කියන්නේ ඉතින් තමුන්නාසගේ මූලිකව හොයන්නේ මේ ආණ්ඩ කියන එක මේ අපි නෙමෙයි ආණ්ඩු කරන්නේ දැන් මට කාලේ දෙන්න මේ මොකද දන්නවද මම කාලේ දෙනවා මේ මෙහෙමයි මේ ආණ්ඩු කරද්දී මතක තියාගන්න අපේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිසිය බාර අමාත්‍යවරයා හිටියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. අද තමුන්නාසලගේ සම්දානේ සභාපතිවරයා. එතකොට තමුන්නාසල ඇඟිල්ල දික් කරනවා රිෂාඩ් මන්ත්‍රීතුමාටයි හකීම් මන්ත්‍රීතුමාටයි ඇයි අපෙන් ඡන්දින්ලන්න දුන්නේ කියලා. එහෙනම් තමුන්නාසල කියනවා නම් ඔතන වැරදි කියලා ඒවා බුද්ධියන්සේ සියල්ල අරගෙන ඒ සියල්ල මගහැරියා කියලා කියනවා නම් එහෙනම් තමුන්නාසල කියන්න ඕන එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තමුන්නාසල ඡන්දින්ලන්න දුන්නේ. එන අපි මතක තියාගන්න තමුන්නාසලත් ඒ වැරද්ද කරලා තියෙනවා. එතකොට මේ වාර්තා එළියට එවෙලා තිබ්බේ නේ? ඉතින් වාර්තා එළියට එන්න ඕනේ. වාර්තා එළියට එන්න ඕනේ තමුන්නාසල. දන්නවනේ බබා. මේ බොරු කරලා ඔය චෝදනා වෙලා ගන්න. ඒ බොරු කතා කියන්න එපා. දැන් නිකන්. ප්‍රශ්නේ බලන්නකෝ අපේ ආණ්ඩුව යටතේ කොහොමද වරදකරුවන්ට තමුන්නාසලා මේමයි තමුන්නාසලා දක්ෂ ඉන්නේ අපි කියන්නේ මේක වරද්ද මේක බේරගන්න බැරුව ගිය මිනිහා සහ මේක නිෂ්පාදනය කියන්නේ දෙන්නේ. එතකොට බේරගන්න බැරුව ගිය මිනිහා මුල ඉඳලම දන්නවා. ඒක අමුතුවෙන් වார்த்தාවක් දෙන්න ඕනේ නැහැ මේ ඔක්කොම දෙනා දන්නවා මේ රටේ හැම මිනිහෙක්ම හැබැයි මේක කරපු එකා කවුද මේකේ මූලිකයා කවුද
अन्ने मूलिका गेन किया तमुन्नासिरा तदेला दंगलन्ने तमुन्नासिरा दंगलन्ने ओन्ने अपि कियन्ने अपि कियन्ने सहारांट उडिंग नायकेक इन्न ओन कियलाई अपि कियन्ने उडिंग इन्न नायकया कौद ඒයි මොකක්ද ඒක තමයි මුන්නාන්සලා මේ ප්‍රහාරයෙන් පස්සේ මතක තියාගන්න තමුන්නාන්සලා පාසල් ටික ඔක්කොම පාසල් ටික බුර කරන්න මිනිසුන් ගේවලා මේ මිනිසුන්ගේ ඔලු ටික නරක් කරා එක දෙවෙනි කාරණේ ආගමික ස්ථාන ටිකේ නරක් කරා පාලංගාව බෝම්බ තියනවා කියලා රෑට රෑට තමුන්නාන්සලා පණිවිඩ යවුවා හැම ගමකටම පැනලා කඩු වලින් කපනවා මුස්ලිම් අය කියලා ලুকু ලুকু බිල් එක මෙව්වා තමුන්නාන්සලා ප්‍රහාරයෙන් පස්සේ ඔයාලා හොයාගත්තද එහෙම ප්‍රශ්නේ තිබ්බා කියලා මොකද නැද තමුන්නාන්සලා තමයි ඒක කරේ ඒව කටයුතු කරන්නේ කොහොමද කටයුතු කරන්නේ තමුන්නාන්සලා එකපාර මේ ඇතුලෙන් ඇවිල්ලා ওই වැඩේ කරනකොට ඒක මට කියන්නේ මේ තමුන්නාන්සලා බබාලා මේ බබාලා වෙන්න එපා හරිද ඒ කාරණාත් එක්ක මෙතන 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 සුදේව දැන් මේකට ගියොත් කාලෙම අද වෙනවා දැන් මේක අපි සම්පූර්ණයෙන්ම අපි සූදානම් වෙන්නේ වෙන කාරණාවක් නෙවෙයි අපි කියන්නේ හොඳයි මේ වැරද්ද සිද්ධ වෙලා දැන් අවුරුදු එකහමාරක් තමුන්නාන්සල බලේ හිටියා තමුන්නාන්සල මේ වැඩේ හරියට කරේ නැහැ කියන එක අපි කියන්නේ දැන් දැන් හරියට කරන්න දැන් කාදුණුනාන්සල එළියට බැලලා කියනවා හරියට කරන්න කියලා දැන් හරියට කරන්නකෝ හරියට කරලා පෙන්වන්නකෝ හරි කවුද හරියද වැරද්ද කියලා අනිත් එක තමයි ඕන දෙයකට තමුන්නාන්සල පුළුවන් CID එකට ගිහිල්ලා අවශ්‍ය දේවල් කරලා ඕන කෙනෙක්ව හිරේ දාන්න හරිද මම කියන්නේ ඒ තමුන්නාසලට පැමිණිල්ල දාලා අවශ්‍ය කරන හිරේ දාන්න කියන මම කියන්නේ කතන්දර කියන්නේ ඒ ප්‍රතිපත්ති ඒක වැරදි මාතෘකාවක් කතා කරන්නේ කතන්දර කියන්නේ ඕනේ හැබැයි තමුන්නාසල මේ දිගින් දිගටම කියනවා මේ සහරන් හිටියේ කියලා බුද්ධාංශයත් එක්කලා වෙන්න පුළුවන් සමහරක් තියනවා සහරන් බුද්ධාංශයත් එක්කලා වැඩ කටයුතු කරයි කියනවා අපිත් අර මිනිමරු ම්ලේච්ඡ LTT ත්‍රස්තවාදී අවසන් කරන යුද්ධෙදී හැබැයි ඒකෙදී කවදාවත් ආණ්ඩුව ඒකෙන් කියන්නේ නැහැ ඒ මිනිහට ආයෙ ගිහිල්ලා මේ අන්තවාදී ත්‍රස්තවාදී නායකෙක් වෙලා මේ රටට විනාශයක් කරලා ගේන්න නෙමෙයිනේ එහෙම නෙමෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිදහස් කරලා නිවාල් කරලා දුන්න රට මේ රට ඒ රටේ තමයි මේ සිද්ධිය වෙන්නේ ඒ රටේ තමයි වනාතිවිල්ලේ සිද්ධිය වෙන්නේ ආණ්ඩුව ආව ගමන් තමයි විජේදාස රාජපක්ෂ මහත්මයා කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා කියලා ගණන් ගන්න නැහැ සත පහකටවත් ඊළඟ ආණ්ඩුව බිහිවන ඡන්දෙදි එකතු කර ගන්නවා සියලු දෙනාම ඉතින් අපි කියන්නේ දැන් මේක ඇත්තරම දැන් මේ සිද්ධිය වුණා දැන් තමුන්නාන්සේ මමයි කතෝලික අපි මේ ගත කරන්නේ චාරිත්‍රික කාලය අපි අපි අදාන දෙවියන් කුරුසකයේ ඉඳලා කිව්ව කතාව තමයි මොවුන් නොදැන කරන නිසා මොවුන් සමාදෙන්න කියලා කිව්වා නේද එක කම්බුලකට ගහුවාම අනික කම්බුල හරවන්න කිව්ව දෙවි කෙනෙක් නේ අපි අදාන්නේ ලෝකයේ ඒ එවක්කට ඒ සමාජයේ හිටපු ගණිකාව ගෙනල්ලා කිව්වාම කිව්වා පළවෙනි ගල ගන්නට කිව්වා වැරද්ද කරලා නැති කියලා එහෙම කෙනෙක් ඒකට මම අපි කාර්නලුනාන්සේට කියන්නේ මේ 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 සිද්ධියේදී මේ සිද්ධියේදී අපිට සමස්ත මුස්ලිම් ජනතාව කුරුසයට ගන්න බෑ කාර්නල් තුමාට නෙමෙයි පොඩ්ඩක් ඉන්නව මම කියන්නේ ඉන්නකො පොඩ්ඩක් දෙන්නකො ඊට පස්සේ ප්‍රශ්නකට දාන්නකො අපිට පුද්ගලයෝ නම් කරලා මෙයා සම්බන්ධයි එහෙම කියලා අර මනෝමූලික කටයුත්තක් එක්කලා මේක කරන්න බෑ හැබැයි අපි අපි උන්වහන්සේට ගරු කරනවා උන්වහන්සේට ගරු කරනවා උන්වහන්සේ දැවන්ත විනාශයක් වැළැක්වුවා මේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්කලා උන්වහන්සේ පොරොත්තර මුස්ලිම් පල්ලියට ගිහිල්ලා කතෝලික කුපිත වෙලා තිබිච්ච අවස්ථාවක දැවන්ත සංහාරය නවත්තපු නායකයෙක් හැබැයි අපි කියනවා දැන් මෙතන තමුන්වහන්සේලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන් රිෂාඩ් බදුරුද්දීන් වෙන්න පුළුවන් මේ කියන නම් තමුන්නාන්සලා වගේ අපි ආරක්ෂා කරන්නේ නැහැ මේ මේ වார்த்தාවේ සමහර මං කිව්ව එකයි මම පටන් ගන්නකොට මේ වார்த்தාවේ සාධනීය කරුණු දෙනවා මේ වார்த்தාව නිර්දේශ විතරයි මේ වார்த்தාවේ දැන් තමුන්නාන්සලාගේ ගත්තොත් තමුන්නාන්සලාගේ ආණ්ඩුව කාලේ තමුන්නාන්සලාගේ විවේචනයක් තිබ්බ තමුන්නාන්සලාගේ නාට්‍ය කවුද අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බත් කරපු කමිටුවේ රිෂාඩ් බදුරුද්දීන්ගෙන් ප්‍රශ්න අහනවා රවුෆ් හකීම් විනාශවෙච්චාකාරය අද තමුන්නාන්සේට කියන්නේ දැන් වෙනකොට අත්අඩංගුවට කරගෙන තියෙන පිරිස ගත්තාම 191 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා රිමාන්ඩ් බන්ධනාගාර 12ක ඉන්නවා. එතකොට කාන්තාවන් 8 දෙනෙක් ඉන්නවා 185ක් ඉන්නවා සම්පූර්ණයෙන්ම පිරිමි අය.
මේකට සම්බන්ධයි කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් මේකේ අවසානයේදී මේක TID එක CID එක පරීක්ෂණ කරලා මේකේ නඩුවරු කරනවා දැන් තමුන්නාන්සලා මෙතන ප්‍රශ්නකට අවස්ථාවක් මම දෙනවා දෙන්න මම දෙන්න දැන් මහා බැංකුව ගැන කතා කරන්නේ දැන් අද වෙනකොට අපි අපි අරු දෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉක්මනට අහන්න සාරා ගැන ප්‍රශ්නයක් තියෙනවානේ ඒ සාර ගැන ප්‍රශ්නේ කොතනද සාර ගැන ප්‍රශ්නෙට විසඳුමක් හොයලා තියෙන්නේ එහෙම නැත්නම් පරීක්ෂණයක් කරලා තියෙන්නේ දැන් මම CID එක නෙමෙයි හරි මාර කතාවක් මේකට මාර කතාවක් නෙමෙයි මම උත්තර දෙන්නම්කෝ දැන් මම ඒකයි කියන්නේ දැන් තමුන්නාන්සලා කාලේ වගේ නෙමෙයි දැන් CID එක පිළිබඳ විශ්වාසය තියාගන්න ඒක උත්තරයි TID එක පිළිබඳ විශ්වාසය තියාගන්න ආණ්ඩුව කිසිම ආකාරයකින් මේවන්ට මැදිහත් වෙන්නේ අපි පහසුකම් සලසන්නෝ විතරයි මේ ආයතන වලට සුවාදීනව කටයුතු කරන්න අවස්ථාව දෙන්නේ අපි කිව්වේ කාඩිනල් උන්වහන්සේ ගැනත් අපි කිව්වේ ඉතින් අපි මේ ප්‍රශ්නේ උත්තර දෙන්න මේ පුතුමා දැන් මගේ ප්‍රශ්නේ වැරදි උත්තරයක් නෑ නෑ ඒ වෙලාවේ එහෙමනම් එතකොට තමුන්නාංශ ඔයගේ කතා කියනකොට අපි අවිශ්වාස කරන්නේ නැතු මොනවද කරන්න තියෙන්නේ අපි මොනවගේ කතාවද කියනකොට සාරා ගැන කියද්දි කියන අපි CID නෙමෙයි නෑ නෑ පොඩ්ඩක් කියනකොට තමුන්නාංශ කිව්ව සාරා තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ උත්තර දෙන්න පටන් ගන්න අවස්ථාව දෙන්න දැන් අපි කියන්නේ සාරා සම්බන්ධයෙන් ගත්තාම ඔව් එතකොට ඒකේ පරීක්ෂණය කරන්නේ CID එක ඒක පරීක්ෂණය කරන්නේ TID එක. එතකොට මේකේ නඩුගොනු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව මේ වාර්තාවේ කරුණුත් අදත් නීතිපතිතුමා කියනවා මේ වාර්තාවේ කරුණුත් අරගෙන ඒ කරුණුත් උඩ තමයි නඩුගොනු කරන්නේ. දැන් තමුන්නාන්සලා දැන් ඇහුවා කවුරු හරි බහ බැංකුව ගැන තමුන්නාන්සලා අහනවා අපි මොකුණාද කරේ කියලා. අද වෙනකොට අධිචෝදනා ගොනු කරලා අර විනිසුරු මණ්ඩල දෙකක්පත් කළා මේ නඩුව අහන්න දැන් කටයුතු කරගෙන යනවා අපි මේ නඩුව අහගෙන යනකොට මේ අපි මේවට බලපෑම් කරන්නේ නැහැ තමුන්නාන්සලගේ කාලේ එහෙම නෙමෙයි නඩු කාර්යෙන්ට ඩෙලිවර් කළා තමුන්නාන්සලගේ කාලේ නඩු වලට බලපෑම් කළා මන්ත්‍රීවරු තාම හිරගෙවල් වල හරිද ඒ සිද්ධිය නිකන් අරගෙන බැලුවත් ඒවා අන්තිමට නිකන් නිර්පරාදේ සමහරක් වෙලාවට අබේ මේ අර පුද්ගලානුබද්ධව තමුන්නාන්සල කටයුතු කළා තමුන්නාන්සල සම්පූර්ණයෙන්ම ඉලක්ක කරලා කටයුතු කළා තමුන්නාන්සල ගැල්ල දෙන්න ගැන නෙමෙයි කියන්නේ තමුන්නාන්සල ආණ්ඩු සමහර නායකයෝ මට සුදේව මම ජපානයේදී ඔය උදයන්ග විරතුංගව හම්බෙනවා උදයන්ග විරතුංගව හම්බෙන්නේ මට ජපානයේ තිබිච්ච උත්සවයකදී මම මගෙත් එක්ක ඇවිල්ලා උදයන්ග විරතුංග පින්තූරයක් ගන්නවා මම නෙමෙයි පින්තූරය ගන්නෙ හැබැයි මම ලංකාවට ආවට පස්සේ මම දවසක්ම මාව CID එකට ගෙනිලා මේ FCID එකට ගෙනිහිල්ලා කවුද FCID එකේ මාව නම් කරන්නේ නම් කරන්නේ ඔය අනුර කුමාර දිසානායකලා රාජිත් සේනාරත්න රණී ලික්කනසිංහලා අරලිගහ මන්දිර ඇතුලේ කියනවා අරුන්දිකව ගෙනල්ලා FCID එකට ගෙනිහිල්ලා ප්‍රශ්න කරන්න කියනවා එහෙම තමයි වැඩ කටයුතු කළේ මම කියන්නේ අපි එහෙම කරන්නේ නැහැ අපි කාර්නල් තුමා උන්වහන්සේට වැඳලා කියනවා මේ ඉවසීම තියාගන්න මම අපි අනිවාර්යයෙන්ම කතෝලික ඇමතිවරු හැටියට අපිටත් ලොකු වේදනාවක් දෙනවා මේකෙදි කතෝලිකෙන්ට උණයි කියලා විතරක් නෙමෙයි අරන්තලාවේ භික්ෂු ඝාතනය කරනකොට අනුරාධපුරයේ ජයසිරි මහත් බෝධිය ගාව මිනිස්සු ඝාතනය කරනකොට අපිට අපි හැමදාම එතන හිටපු අපිට ඒක එක්කම තිබ්බා මුස්ලිම් මිනිස්සෙක්ව මැරුවත් දෙමළ මිනිස්සෙක්ව මැරුවත් අපිට ඒක එක්කම තිබ්බා දැන් මම මගේ අමාත්‍යංශයත් එක්කලා මේ දවස්වල මම දෙවනි පොල් ත්‍රිකෝණය හදන්න යහපනේ මුලදෙව් කිල්නොච්චි වහුණියාව ඒ අපිට ඕනේ නැහැ නැවත වතාවක් එහෙම සංඝාරයකට ඒ තරුණ පිරිසක් එකතු වෙනවා දකින්න අපිට ඕනේ නැහැ දෙමළ තරුණ පිරිසක් එතනට යනවා දකින්න ඕනේ නැහැ මේ මුස්ලිම් තරුණ පිරිස දැන් මේ මුස්ලිම් අය ගත්තා මේ ඉගෙනගත්ත මිනිස්සු සමහර කලාට මේ හොඳ පාසල් වලට ගිහිල්ලා ඉගෙනගත්ත උපාධි තියෙන එහෙම මිනිස්සු මේ මිනිස්සු මෙතනට ආවේ කොහොමද කියන එක දැන් මේ සිද්ධියට සම්බන්ධ වුණාට පස්සේ මේක ඉවරයිද කියන්නකො මේක ඉවරයිද එහෙම නෙමෙයි මේක වෙන්න ඕන මේක පිළිබඳව අපි එක පැත්තකින් දනුවන් දෙන ගමන් අනිත් පැත්තේ මේ වගේ සිද්ධියක් ඇති නොවෙන්න වැඩ කටයුතු කරන්න ඕන රජේ එතනට යමින් ඉන්නේ රජේ එතනට වැඩ කටයුතු කරන ගමන් ඉන්නේ දැන් මේ වාර්තාව හදනකොට දැන් සමහරක් අය හිතනවා මේක නම් මේ අපි සම්බන්ධ වෙලා මේ වාර්තාවට අපි සම්බන්ධ නම් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේකට ඇතුළු වෙන්නේ කොහොමද මේ විරුද්ධ වෙච්ච අපි මේක මේ කවුන්ටර් ටෙරරිසම් බිල් එකට විරුද්ධ වෙච්ච අපි මේකට දාන්න මේ තියෙන සම්මුණාංශ පැහැදිලි පෙන්නන්න මේක මේ තියෙන කවුන්ටර් ටෙරරිසම් බිල් එක මේ තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේක තියෙනවා මේ දැන් අද දැන් ස්වාමින්වහන්සේලා මම දැක්ක ගිහිල්ලා මේ අපේ නිදහස් චතුරස්‍ර ගාව මේක සම්බන්ධයෙන් සත්‍යග්‍රහයක අපිත් මේකේ තියෙන සමහර කාරණා ගැන අපිට තියෙන ප්‍රශ්න හැබැයි මේකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කාඩිනල් තුමා ගාවට මම තමුන්නාන්සේ දෙන්නටම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙච්චක මං ඉස්ලාම යන්නේ කාඩිනල් උන්වහන්සේ හම්බෙන්න යනවා කාඩිනල් උන්වහන්සේ හම්බෙන්න යන ඒ සාකච්ඡාවට කතෝලික මන්ත්‍රීවරු වටේට අපිවත් ගියේ නැහැ
හැබැයි ඒකේදී අවසාන ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අහනවා මේ මේ කොමිසම පිළිබඳව විශ්වාසයක් තියෙනවද මේක විනාශ කරන්න ඕනද මේක මිනිස්සුන් විනාශ කරන්න ඕනද එහෙම නැත්නම් අලුත් කොමිසමක් දාන්න ඕනද උන්වහන්සේගේ විශ්වාසය උඩ තමයි මේ කොමිසම යන්නේ හැබැයි අපි කියනවා මේ කොමිසමේ කරපු හැම දෙයකම අපි සම්බන්ධ නැහැ හැබැයි අපි කාඩිනල් උන්වහන්සේට කියනවා අපි උන්වහන්සේට ගරු කරනවා උන්වහන්සේ මේ රටේ සංහිඳියා වෙනුවෙන් පෙනී සිටපු නායකයෙක් හැබැයි අපි කියනවා අපි අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධයට දනුවම් දෙනවා දැන් කමුණාංශලා ඒකෙන් ගොනු කරන්න එපා අර මේ සහරන්ගේ පරණේවයි සහරන්ගේ දැන් මගේ ප්‍රශ්නෙට උත්තරේ දැන් ඒකට දෙන්නම් මට ඔබතුමා ඊළඟ වටේදී නැවත නැවත ප්‍රශ්න කරන අවස්ථාවක් මම ලබා දෙනවා තියෙනවා දැන් හරි දැන් මට දෙන්න ඔබතුමා මේ කාරණා මේ නේ කවදාවත් කරන්නේ නැහැ කමුණාංශගේ කරනවා දිගින් දිගට බෑ නේ නේ මම කිව්ව කාරණාව තමයි අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේට වැඳලාන්නේ මම කිව්වේ වැඳලා කියන්නේ අපි උන්වහන්සේට කියන්නේ අපි අනිවාර්යයෙන්ම මේ බුද්ධලින්ම හොයලා දඬුවම් දෙනවා දෙනවාමයි ඒකට අපි අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් අපි වෙනවා කතෝලික අපි දොරු වෙන්නේ මේ වார்த்தාවේ තියෙනවා බුද්ධයන්ස සිද්ධි ටිකයි පොලිසියට මේ පණිවිඩ ආපු ටිකයි ඒ පොලිසිය එවලේ ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිසිය බාර අමාත්‍යවරයාට ඒවා පාස් කරපු විදිහයි සම්බන්ධයෙන් ඒ මේ මේ වார்த்தාවේ එහෙම නැත්නම් මේ කමිෂන් එකේදී අහපු ප්‍රශ්න ටික සහ ඒ පරීක්ෂණ ටික උතන මේකේ තියෙනවා සඳහන් වෙලා තියෙනවා ඒක හැමදෙනාම දන්න කාරණාවක් අපි මෙතන සටන තියෙන්නේ උතන්නේ මං කියන්නේ ඔබතුමාලත් අපිත් එක්ක අවිල්ල ඉඳ ගන්න ඕන මේ වැඩේ අපි කියන්නේ මේ සහරාන් කියන පුද්ගලයා ඔබතුමාලත් එක්ක හිටගන්න මොකද්ද අපි කරලා තියෙන්නේ අපි වරද කතාවක් නෙමෙයි කියන්නේ මේ අපි නීතිය ක්‍රියාත්මක කරනවා නීතිය ක්‍රියාත්මක කරලා වරදකරුවන්ට දඩුවම් දෙනවා නා ආණ්ඩුව ඇතුලේ ඉන්න පාර්ශවය අනුත් වරදකරුවන් උනොත් දඩුවම් ලබනවා නම් මට උත්තර දෙන්න එතන මොකද්ද තියෙන වරද මට උත්තර දෙන්න දෙන්නේ ඔබතුමා මේ කියන්නේ මතක තියාගන්න මේ ප්‍රශ්නේ සහරාන් සහරාන් කියන පුද්ගලයා තමුන්නාංශලාගේ කතා හැමතිස්සෙම තමුන්නාංශලා උත්සාහ කරන්නේ සහරාන් තමයි මේකේ නායකයා සහරාන්ගෙන් ඉවරයි කියලා අපි කියන්නේ සහරාන් කියන්නේ මන්ත්‍රීතුමා මේ වැරදි ඊයේ පාර්ලිමේන්තුවේ විපතස් කරන ගොල්ලෝ කිව්වා අපි කියන්නේ කිව්වා කිව්වා ආ ඒ ඉතින් හරිද සහරාන් කියන්නේ එක මෙහෙවපු එක පුද්දලේ ආන් රයිට් අන්න හරි එතකොට ඒ තමුන්නාසලා කියන එකනේ ඊයේ පාර්ලිමේන්තුවේ කතාව නෙමෙයි කිව්වේ හරිද ඒක තමයි රජයේ ස්ථාවරය පාර්ලිමේන්තුවේ වෙන කතාවක් අපි කියන්නේ ඒක තමයි රජයේ ස්ථාවරය අපි මේ අහන්නේ ඒක තමයි දැන් එක කට්ටිය එකක් එතකොට අපි කෝකද ගන්න කියන්නේකෝ අපි දැන් පාර්ලිමේන්තුවේදී කණ්ඩායම කොහොතුමල්ලගේ කියනවා සහරාන්ගෙන් ඉවරයි කියලා. සහරාන් තමයි නායකයා. සහරාන්ට මොමද බලුවෙන්නේ? මේක තව මේක සහරාන් තමයි කතා කරනවා. මොකද මම කරන්නේ? මම කියන දේ අහන්නකෝ. මේක දැන් ආණ්ඩුව මේගොල්ලන් සහරාන් කියන්නේ තවත් එක පුද්ගලෙක්. මේක සහරාන්ගෙන් මේක සම්පූර්ණ වැහිලා දාලා ඉවර වෙන්නේ. දැන් මේක ආණ්ඩුව හින්දා බලපෑම් කරනවා නේ මේක. අර වැරදි නේද? හොඳයි හොඳයි අරුත් දෙකම තුමා ඒක අපි නිශ්ශබ්ද වෙන්න. රජමතුමා තුමා හොඳයි රජමතුමා හොඳයි. බස්සට උත්තර දෙලා දෙන්න. ඔබට වෙලාව දෙන්නෙත් නැහැ බස්සට උත්තර දෙන්න දෙන්නෙත් නැහැ. ඔබතුමාලා ප්‍රශ්නෙත් අහලා ඔබතුමාලම උත්තර දෙනවා. හොඳයි ඔබතුමා ඔබතුමා මම බලන් ඉන්නේ. පිළිතුරු ලබා දෙන්න. මාර වැඩක් නැහැ ඔබතුමා ප්‍රශ්න කරන්න එපා එතබන් ලව ඔබතුමා පිළිතුරු ලබා දෙන්න. නැහැ මම මේ කියන දේ මට කියන්න එපා. හොඳයි පිළිතුරු දෙන්න. තව තවත් දෙයක් ඉදිරි සුද්ද වැඩියෙන් තියලා. ආ ඒකෙන් දැන් ඔබතුමා කියන එක මෙතුමා කරන්න කියලා කියන්නේ. ඔබතුමා ඔබතුමා කාලේ අපි රජමතුමා එතුමාට අවස්ථාව දෙන්න කරුණා කරලා දැන් මෙහෙමයි මම කියන්නේ මේ සහරාන්ට උඩින් නායකයෙක් හිටියා කියලා මේ පොලිසියම සාක්ෂි දීපුවා තියෙනවා මීට වඩා නායකයෙක් උඩින් අනිවාර්යෙන් ඉන්නවා කියලා. එතකොට අපි කියන්නේ නායකයා කවුද? අපිට සැකේ තියෙන මෙන්න මේකයි. සහරාන් කියලා කෙනෙක් හිටියා. එයාක සංවිධානයක් තිබුණා. ඒ සංවිධානයේ ආගම්වාදී ජාතිවාදී විදියට හැදිලා තිබුණා. ඒගොල්ලෝ විතරයි ඉන්නවා කියලා. එතකොට මෙහෙම කණ්ඩායමකට අපි කියන්නේ මෙයාට වත්කම් තිබුණේ නැහැ කියලා තමයි අපේ මතය තියෙන්නේ. වත්කම් තිබුණා මෙයාට සම්පත් තිබුණා ඒ නිසා වත්කම් තිබෙන්නේ නැහැ කියන්නේ මොකද්ද මන් කියන්නේ අහන්න ඕ වත්කම් තිබුණා නැහැ කියන්නේ මේ මිනිසුන්ට මේම කරන්න සල්ලි තිබුණේ නැහැ කියන එක අපි කියන්නේ සල්ලි තිබුණේ නැහැ වත්කම් කියන එක හිතා ගන්න ඕන දෙයක් සල්ලි විතරක් නෙමෙයි තව ඕනනේ වාහන අනම්මන ගොඩක් දේවල් ඕනනේ සල්ලි දීපු පඹුවක් එතකොට ඒවා තිබුණේ නැහැ ආයුධ එතකොට පුපුරන ද්‍රව්‍ය අපි කියන්නේ මේ සියල්ලම මේ කොහෙන් හරි ලැබෙන්න ඕන අනිවාර්යයෙන් එතකොට අපි කියන්නේ මේ බෝම්බ හදන්නත් කවුරු හරි කණ්ඩායමක් උගන්වන්න ඕන වැඩි තියන්නත් කවුරු හරි කණ්ඩායමක් උගන්වන්න ඕන. එතකොට මේ කරුණු කාරණා සිද්ධ කවුද ඒ කණ්ඩායම? අන්න ඒක
මේ මේක දෙන වේලාවේදීම එලියට දුන්නා නම් වෙනම CID කෙන් සහ අනිකුත් කරපු පරීක්ෂණ වලින් දුන්නා නම් තව ඉවර නැහැ හරි දැන් කාදින උන්නාසයයි එලියට බැස්සේ විජේදාසගේ කාදින ආයු විජේදාසක් ගැන කතා කරනවා මේ පරණ මෙම්බරෙක්ක් ගැන නේ නේ එතුමා කියනවා අර හොඳයි හොඳයි අපි කාලේ ඒක නෙමෙයි කතාව මේ තමුන්නාන්සලා දැන් බලන්න මම තව එක කතාවක් කියන තමුන්නාන්සලා මේ කියනවා මේ මුස්ලිම් මේ ජාතිවාදී කතන්දර දැන් අර අර පුත්තලම දිස්ත්‍රික්කේ තරාදියෙන් ඡන්ද ඉල්ලුවනේ ස්තන්නිකර ජාතිවාදීනේ සිංහල එකෙනුට ඡන්ද දෙන්න එපා කියලා නේ ඡන්ද ඉල්ලුවේ හැබැයි මේ mantriව තමුන්නාන්සලා ඔඩොක්කුවේ ගෙනලා තියාගත්තේ නැද්ද ඉතින් මොනවාද ආ ජාතිවාදී ගැන කතන්දර පවත්තන්නේ කතන්දර පවත්තන්න දෙයක් නැහැ නේ නෑ ඔබතුමාට උත්තර දෙන්න බෑ මෙතුමන් උත්තර දෙන්න ඕන හරිද හොඳයි හොඳයි දැන් ඔබතුමාගේ කාලෙත් අවසන් නැහැ බොහොම සූති